මම පාවිච්චි කරන බෙෂීස් ගොඩක් පරණයි දැන් අවුරුද්දක් ඉතර ඇති. ඉතින් ඒ නිසා මට ඕන වුණා මේ දේවල් ටික වෙනස් කරගන්න අලුත් බෙෂීස් ගන්න. ඉතින් මම බෙෂීට් ගත්තා. ඉතින් මං හිතුවා මේ ටික ඔයාලට පෙන්වන්න ඕනේ කියලා. මොකද ගොඩක් අට බෙෂීස් ගන්න ගියාම කොහොමද බෙෂීස් තෝරගන්නේ කියලා ලොකු අයිඩියා එකක් නැහැනේ. ඒ නිසා මං හිතුවා මේ දේවල් ඔයාලන් පෙන්නලාම කරතුндай කියලා මම මේ දැන් පිලෝ කේස් එක මහන හැටි බෙෂීට් එක මහන හැටි වීඩියෝස් උත් කරනවා වීඩියෝකුත් කරනවා ඉතින් ඒක කරන්නත් හිතාගෙන තමයි මේ ටික ගත්තේ ඒුණාට මට හිතුණා මේ ගත්ත දේවල් පෙන්නුවොත් ඔයගලන්ට ඒක ගොඩක් වැදගත් වෙයි කියලා මම දැන් පමුණුවට පිටකොටුවට ගියාම මම බලනවා ගන්න දේවල් ඒුණාට අර මට ආසන ඩිසයින් තිබුණ නැහැ ඉතින් මම එළද ලේඩි ජේකට ගියා ලේඩි ජේකෙන් තමයි මේ ටික ගත්තේ පළවෙනිදම ගත්ත ප්‍රති පෙන්නන්න මෙන්න මේක තමයි ගත්තේ දැන් අපි බෙෂීට් ගනිද්දී මුලින්ම ගාන කියන්න 1100යි මේකේ මීටර් එකක් ඉතින් සමහර වෙලාවට පමනෝට ගියාම වගේ නම් මීට වඩා අඩුවට ගන්න පුළුවන් ඒ වුණාට මේකේ මේ මැටීරියල් එක හරි කම්ෆර්ටබල් කොටන් මැටීරියල් එකක් මේක දැන් බෙෂීට් ගන්නේදී අපි ගන්න ඕනේ 60 පළල වගේ අරගෙන හරියන්නේ නැහැ බෙෂීට් එකකට. දැන් ආගේ බෙඩ් එකේ සයිස් එක කියලා තමයි බෙෂීට් එකක් ගද්දී ගන්න ඕනේ. දැන් මේ මේක නම් 90 පළලින් තමයි මම ගත්තේ. 90 පළලින් ගත්තා මේකේ මම මීටර් 3.5ක් ගත්තා. දැන් මගේ බෙඩ් එක නම් 2.5ක් වගේ ඇති. ඒ වුණාට දැන් පිලෝ කේස් දෙකටයි ඒ ටිකටත් එක්ක මම 3.5ක් ගත්තා. ඔයාලට මම පෙන්නන්නම්. මේක තමයි ඉතින් මේ ඩිසයින් එකත් ලස්සනයි. ඒ වගේම මේක හරිම මේ ඇඟට ගොඩක් කම්ෆර්ටබල් මේ මැටීරියල් එක. ඉතින් ওই බෙෂීට් ගන්න අපි ගියාම මම ගොඩක් තැන්වල දැකලා තියෙනවා. ඒ වගේම පොලියෙස්ටර් වගේ එකෙන් බෙෂීස් තියෙනවා ගොඩක් අඩු ගානට. ඒ වුණාට ඒවා හරි අමාරුයි. ඉතින් රස්න දවස් වලදී මේව පාවිච්චි කරන්න අමාරුයි. නැතත් මම කොහොමවත් අර මාස කොටන් ඒවට තමයි පාවිච්චි කරන්නේ. මම මැටීරියල් ගත්තත් ගොඩක් කොටන් ටයිප් එකට බරේව තමයි ගන්න. ඉතින් ඒ නිසා මේක ගත්තා. ඒකත් එක්කම මේක ගත්තා. මේක මට මතක විදිහට 1200ක් වගේ තමයි උනේ මීටර එක. මේකෙනුත් ගත්තා 3.5ක්. මේකත් කොටන් වගේ එකක්. මේක නම කිව්ව මට ඒක දැන් මතක නැහැ. මේ තියෙන එක මේක කහ පාට එකක්. මේකේ කලර්ස් ගොඩක් තිබ්බා. එකේ වයිට් කලර් එකෙන් තිබ්බා, බ්ලූ කලර් එකෙන් තිබ්බා. මම බ්ලූ කලර් එකෙන් කලින් දවසේ කරන් තියෙනවා. දැන් මේක උනත් මේකේ එක එක වර්ග තියෙනවා. මේකේ බෙඩ්ෂීට් මහලා පිලෝ කේස් ඔක්කොමත් එක්ක මේ ඩිසයින් එකම හැබැයි ෆැබ්‍රික් එක වෙනස්. සේසියස් එකේම ගන්න තියෙන චුට්ටක් මිල වැඩි. එනවාට ඒක හරි ක්වොලිටි. ඉතින් ඔයගොල්ලෝ බෙෂීට් ගන්නවා නම් සේසියස් එකෙන් උනත් ගන්න පුළුවන්. ඒකෙත් හොඳ ක්වොලිටි බෙෂීට්ස් එහෙම තියෙනවා. මම ඒකත් එක්කම ගත්ත පොඩි පිලෝ දෙකක්. මේකේ එකක් 1150ක් වුණා. ඉතින් මේකේ මම බැලුවේ මේකේ දැන් මම ගත්තු බෙෂීට්ස් වලට මැච් කරලා මේකට පිලෝ කේස් කරනවා කියලා. ඉතින් මම ඒකත් කරන විදිහ වීඩියෝ එකක් කරන් දාගෙන ඉන්නවා. බලන වෙලාවක් තිබ්බොත් වීඩියෝ එකක් මම ගන්න කරන්න. මේකත් සෙල්සියස් එකේ පිලෝ එකක් තමයි. මේක බ්‍රෑන්ඩ් එක. ඉතින් විශේෂම දේ තමයි මම ගියා මේ ළඟදී පිටාවල්ට. ඒ අනකට මල්වත්ත රෝඩ් එකේ මට හම්බ වුණා සාරිස් තියෙන තැනක්. හොඳ ලස්සන සාරි, අලුත් සාරි, කොටන් සිල්ක් කිය හැම විදිහකින්ම සාරිස් තිබ්බා. ඕනම සාරියක් රුපියල් 400ට. ඉතින් මාත් එක සාරි එකක් ගත්තා. මම දන්නේ මේ දවස් ටිකේ තියෙනවද කියලා. දැන් මම ගිය සතියේ තමයි ගියේ. ඔයගොල්ලෝ යනවා නම් මල්වත්ත රෝඩ් එකේ තමයි තියෙන්නේ. බලන්න පාර සයිඩ් එකෙන් දාලා තියෙනවා. මමත් ගත්ත සාරි එකක්. මේක තමයි සාරි එක. මේකට අර මම කලින් කිව්වා වගේ රුපියල් 400ක් තමයි උනේ. මම මේක ඉතින් ඩ්‍රෙස් එකක් මහන්න කියලා හිතාගෙන තමයි ගත්තේ. ඉතින් මේක හෙඩ් පීස් එක මේ විදිහට තමයි එන්නේ. ජැකට් පීස් එකකුත් තිබ්බා මේකේ. ජැකට් එකට වෙනම තියෙනවා. ජැකට් එකටත් එක තමයි
සාරියක තියෙන්නේ. ඉතින් හරි ලස්සනයි මේ සාරියක මම මේකෙන් ඩ්‍රෙස් එකක් මහලා ඔයගලන්ට වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් මම මේ ගත දේවල් ටික පෙන්වන්න තමයි අද වීඩියෝ එක කරේ. ඉතින් මේවා පාවිච්චි කළ මහලා වීඩියෝස් උත් ඉස්සරහට අරගෙන එන්න. ඉතින් වීඩියෝ එක බලපුවා හැමෝටම ස්තුතියි.